සුබ දවසක් යාළුවනේ. පා ඇහෙන හරියට ඇහෙද්ද දැන් මම පාරේ ඉන්නේ ඇස්ලේටර් කේබල් එක කඩලා ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවකදී මට වෙලා නැතත් පාරේදීත් මේ වීඩියෝ කරන්න කියලා හිතුණා. කොහොමද මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නාම කොහොමද අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා ඔයාලටත් යම් අයිඩියා එකක් ගන්න. දැන් මේ තත්ත්වයේදී මේ ගරාජ් එකක් ළඟපාත නැහැ. ඔයගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න මම කියනවා. කොහොමද ඔයාලට ගෙදරට යආගන්න පුළුවන් මේ බයික් එකේ? දැන් මේක ඇස්ලේටර් කරලා තියෙන්නේ, මේ උඩින් නෙමෙයි මැදින් කරලා තියෙන්නේ. මම කේබල් එක මේ පැත්තට ගත්තා කරකෝලා, මේ මැදින් කරලා තියෙන්නේ. අපි බලමු ඔයාට පොඩි දෙයක් කරන්න පුළුවන්. ඉතින් අයිඩල් එක වැඩියෙන් තියලා බයික් එක ගානකට රන් යන්න පුළුවන්. නමුත් ඒක යන්න හරි අමාරුයි. ට්‍රැෆික් හරි මොකක් හරි නවත්තන්න වුණාම පොඩ්ඩක් අමාරුයි ඒ තත්ත්වය කරගන්න. අයිඩල් එක තියාගන්න මෙතනින් මෙතනින් මේ ස්ක්‍රූ එක වැඩි කරගත්තම රේස් එක ඉන්නවා. රේස් එක වැඩි කරගෙන යන්න පුළුවන්. නමුත් අපිට රේස් එක වැඩි කරගෙනවත් යන්න බෑ. යම් කිසි තැන්වල යම් තැන්වල ට්‍රැෆික් එහෙම තියෙනවා නවත්ත ගන්න දේ. තව ක්ලච් කල්ලපුවා එන්ජින් එක සෑහෙන එහෙන ගොඩක් රේස් එක හින්නවා. මේ වගේ අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් මෙතනින් කේබල් එක පන්නගෙන ඉස්සරහම කරලා තිබ්බනම් පොඩි වැඩේ කරන්න තියෙන. ඉස්සරහෙන් පොඩ්ඩක් කේබල් එක අතර තියෙනවා නම් ඇදගෙන යන්න පුළුවන්. නමුත් නෑ, මැද හරියෙන් කරලා තියෙන්නේ. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියන්නේ. කේබල් රවුටර් එක ගලවලා ඇතුළේ කේබල් එක එළියට අර ඉස්සරහ ඇදගෙන යන්න පුළුවන් විදියට හදාගමු. එහෙම තමයි කරන්න වෙන්නේ. දැන්ට වැඩි වෙලා මෙතන ඉන්න බෑ, යන්න ඕනේ. ඒ නිසා මම එහෙම කරනවා. මම බලා ගන්න බයික් එකේ ටූල් සෙට් එක තියෙනවා මගේ. ස්ක්‍රූ එකක් විතරයි ඕනේ. ස්ක්‍රූ එතන කප් එක ගලව ගත්තා. නෑ මෙතන තියන්නේ ගලලම කරන්න පුළුවන්. නැත්නම් මේ උඩින් රවුටර් එක පැන්නුවා නම් ඔයාට කේබල් එක අතර ගන්න පුළුවන්. වීඩියෝ කරගෙන කරන්න අමාරුයි පොඩ්ඩ. මම කප්පෙක් ගෑවා. කෙල්ල මේ හරියම කෙල්ල අත ගන්නත් මෙහෙම තමයි. මේ ගන්නට තියාගෙන තමයි ඇදගෙන යන්න වෙන්නේ. කමන්නේ
දැනට මෙහෙම යනවා. මම කියන්නේ ඒක වීඩියෝ එකක් කරන්න විදියක් නැහැ. මොකද කැමරා එක අල්ලන් කරන්න විදියක් නැහැ. මම පොඩි රෝමක් හදාගෙන මේ පොඩි දෙයක් දාලා රෝමක් හදාගෙන ඒකට ඉංගිල දාලා ඇදගෙන යන්න තමයි මම හදන්නේ. දැන් දැන දැන් එහෙම තමයි කරන්නේ. බලමු අපි යන්න පුළුවන්ද කියලා. එහෙම තමයි යන්න වෙන්නේ කොහොම කරත් නැත්නම් එක ගානකට තියාගෙන යන්න අමාරුයි. ඉතින් තමයි ගොඩ වෙලාවක් යන යන්න. මෙතන නවත්වනවා. මම ක්ලච් එකක් ලැන් බෑ ෆෝන් එක ගහගෙන. උදුරන් සිතින් මෙයා කරදරයක් නම් මෙයාගේ වැඩක් තමයි කරගන්න වෙන්නේ. ඒක දවසක් ගින් එන්න. දැන් මම ගහට මම බයික් එක ගන්න යන්න බලමු. කටින් තමයි ඇස්සේ හැන්ඩල් කරලා යන්න වෙන්නේ. කටින් ඇතැල්ල යන්න පුළුවන්.